අයිබෝන් ළමයි අපි පන්තිය පටන් ගමු. මට කියන්න හැමෝටම ස්ක්‍රීන් එක පේනව නේද? මම පන්තිය පටන් ගන්න කලින් පොඩ්ඩක් මේකත් ඉස්තර කරන්න. අද උදේටතාවය ඉන්න හින්දා මේ තියෙන ළමයි දිනසාර මාසික සංගරාව ගැන අපේ ආයතනයේ ලක්වන සංගරාව. ඉතින් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ නිර්මාණ මේ දිනසාර මාසික සංගරාවට එවන්න. निर्माण की रचना खेती कथा कवि निसंदास प्रहेलिका चित्र आदि वाल कुलवांग आप संग्रह फल करना लमाई मेवा एवं चित्र कुलवल लमाई मेवा एवं ईमेल अड्रेस ईमेल अड्रेस ईमेल अड्रेस इनमें इतरा वाट्सअप नंबर का नंबर एवं ළමයි එහෙනම් අපි අද පාඩමට යමු ඊට කලින් අද අලුතෙන් ජොයින් වෙච්ච අය ඉන්නවා නම් පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න ඕකේ අලුත් අය ඉන්න හරි ඔන්න අලුත් අයට මම කියනනම් අපි වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද කියලා ඕකේ ඔයගොල්ලන්ගේ ලියන පොත अच्छुपोते अच्छुपोतर मनोवाद वचन අපේ ඉංග්‍රීසි භාෂාවේ ගොඩාක් වචන තියෙනවා. ඒ වචන අපි අපේ පහසුවට ළමයි අපිට පුළුවන් ඒවා කොටස් හතරකට බෙදන්න. ප්‍රධාන වශයෙන් කොටස් හතරකට. අපි ඒවට කියනවා ළමයි word classes කියලා. word classes. ඔන්න අපේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන අපි අපේ පහසුවට කොටස් හතරකට බෙදනවා. අපි ඒවට කියනවා word classes කියලා. ඔන්න අද සම්බන්ධ වෙච්ච අයයි ගිය සතියෙන් බැරි වුණ අයයි කලින් ඉඳන් හිටපු අය හොඳට අහගන්න. ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන කොටස් හතරකට බෙදන්න වශයෙන් අපි බෙදනවා අපේ පහසුවට අපි ඒකට කියනවා word classes කියලා. අපි බලමු මේ word classes මොනවද කියලා. ළමයි word classes ළමයි ඔන්න දැන් මේක අපි සිංහලෙන් ඉගෙන ගත්තොත් වචන ටික කැලි කොටස් ගෲප් හතරකට බෙදුවා ඔන්න කණ්ඩායම් හතරකට බෙදුවා අපි දැන්
කරන්න තමයි සිංහල. ඔබට සිංහල පන්ති යනවාද හැමෝම? අපේ ආයතනයේ සිංහල පන්තියක් තියෙනවා නේද? දැන් සිංහල කරන්නේ පහන්සල්ද? පහන්සල් කියලා දින තියෙනවා එක එක පද වර්ග. සිංහල භාෂාව විදිහට එක එක පද වර්ග නේ? ඉතින් ඒ වගේ තමයි ළමයි මේ ඉංග්‍රීසි භාෂාවෙත් ඉංග්‍රීසි භාෂාවෙත් එහෙම වර්ග තියෙනවා. ඉතින් මේක මහලක අමාරු දෙයක් නෙමෙයි. ඉතින් අර සිංහල භාෂාවේ පද වර්ග තියෙනවා වගේම මේ ඉංග්‍රීසි භාෂාවේ පද වර්ග ටිකක් තියෙනවා. දැන් මම උගන්වන්නේ අන්න ඒ ටික. Word classes. මේ ළමයි ඔන්න දැන් සිංහල භාෂාවේ නම් තියෙන එක පද වර්ගයක් මොකක්ද? නාම පද. අන්නේ නාම පද ඉංග්‍රීසි භාෂාවෙත් එක word class එකක් තමයි මේ නාම පද. නාම පද. අපි නාම පද වලින් ඉංග්‍රීසියෙන් කියනවා ළමයි මොකක්ද අපි කියන්නේ? Nouns කියලා N-O-U-N-S nouns නාම පද නාම පද මට කියන්න ළමයි දැන් ඔයගොල්ලෝ නාම පද සිංහල පන්තියන් ළමයි කියන්න බෑ සිංහල පන්තියන් ළමයි නෙමෙයි හැමෝම දන්නවා නාම පද නාම පද මොන වගේ දේවල්ද නාම පද ඇත්ත අයත් වෙන්නේ නාම පද කිව්වහම අපිට ගන්න පුළුවන් පුද්ගල නාම ස්ථාන නාම ද්‍රව්‍ය නාම ඒ වගේ ඕන දෙයක් අපි නාම පද ඇත්ත ගන්න පුළුවන් අපි උදාහරණ ගත්ත ද්‍රව්‍ය නාම පෙන්සිල් පෙන් බුක් තව ස්ථාන නාම ගත්තොත් ස්කූල් බැංක් ශ්‍රී ලංකා සීගිරිය ඒ වගේ තව සත්ව නාම ගන්න පුළුවන් සත්ව නාම මොනවාද කැට් ඩොග් බෆලෝ කව් ඒ වගේ ඕන සත්ව නාම ඊට පස්සේ තව මොනවද අපිට ගන්න පුළුවන් ද්‍රව්‍ය නාම ස්ථාන නාම පුද්ගල නාම වල නම් මොනවද නිමාලි අමාලි දැන් මෙතන ඉන්න අය ගෙනම් ගණේෂා එසඳු ඒ ඔක්කොම මොනවද නාම පද තේරුණාද ඒ වගේම අපිට qualities qualities එක ගන්න පුළුවන් මේ නාම පද යටත් අපි කිව්වොත් qualities and feelings like happiness kindness ඒ වගේ දේවල් අපිට මේ නාම පද අර්ථ ගන්න පුළුවන් now අපි ගමු බලමු උදාහරණ ටික කියන්නේ බලන්න උදාහරණ ටික ද්‍රව්‍ය නාම වල උදාහරණ ටිකක් කියන්න pen book pencil computer printer ස්ථාන නාම වලට එක්සැම්පල්ස් දෙක මොනවද බැංක් ආ මොනවද ඔයගොල්ලෝ කැමති ඒවා ස්කූල් ගම් පහ ජපන් ආ මොනවද සත්ව නාම ඩොග් කැට් ඔයාලට ඕන සත්ව නාමයක් දාන්න පුළුවන් ළමයි ඩොග් කැට් කව් පැරට් රැබිට් තව කගේ හරි නමක් වුණත් නිමල් කමල් නිමල් කමල් ඒ වගේ අපි බලමු ඔයාලා දාලා තියෙන උත්තර ඔයාලා උත්තර දාලා තියෙනවා බලමු ඩොග් lion hospital satish car parrot vehicles donkey pen eraser pencil book bottle phone bank lakshmi school classroom class police station teacher colombo cat brown candy anuradhapura canada e wage godak wala dala thiyena lamai yes godak uttar dala thiyenawa nama pada
very good. ගොඩක් අහන්න doctor, teacher, student ඒ වගේ ගොඩක් නාම පද අපිට මේක දාන්න පුළුවන් nouns. ඔන්න නාම පද. ළමයි නාම පද කියද්දිම තව පද වර්ගයක් මතක් වෙන්න ඕනේ ඔයාලට. මොකක්ද මේ පද වර්ගය? මොකක්ද නාම පද සහ ඔබෙන් මම unmute කරන ළමයි කියන්න බෑ. නාම පද සහ क्रियापद क्रियापद नाम पद देवनी वर्ड क्लास क्रियापद क्रियापद इंग्लिश නමක් මොකක්ද අපි දෙන නම words v e r b s verbs ඔන්න ක්‍රියාපද වලට කියන නම තමයි words ක්‍රියාපද මොනවද අපි කරන ක්‍රියා කියන බලන්න නටනවා දුවනවා මොනවද තව කතා කරනවා සිංහලෙන් කියන බල මුලින්ම අඳිනවා උගන්වනවා ඉගෙන ගන්නවා සින්දු කියනවා අඬනවා ඒ ඔක්කොම අපිට ගන්න පුළුවන් ක්‍රියාපද යටතට ඉංග්‍රීසි වලින් ගත්තොත් මොනවද දුවනවට කියන්නේ මොකක්ද run තව මොනවද කනවා eat සින්දු කියනවා sing නටනවා dance උගන්වනවට teach සෙල්ලම් කරනවා play ඔන්න ළමයි මේක තමයි දෙවනි word class එක තේරුණාද right ළම උත්තර දාගන්න very good word classes දැනට අපි දෙකක් ඉගෙන ගත්තා ඔක්කොම හතරක් තියෙනවා දැනට ඉගෙන ගත්ත දෙක මොකක්ද nouns ඒ කියන්නේ නාම පද words ඒ කියන්නේ ක්‍රියාපද හරි මෙතෙන් දැනගන් තේරුණාද මට කියන්න මෙතෙන් දැනගන් තේරුණාද ළමයිට තේරුණා මම හොඳට තේරුණා තේරුණා මෑඩම් ඔන්න දැන් අපි දෙකක් ඉගෙන ගත්තා ඔන්න දැන් අපි ඉන්නවා තුන්වෙනි එකට මේක හොඳට අහගන්න මොකද මේක සමහරවල් පටල ගන්නවා ඔන්න ක්‍රියාපද නාම පද ක්‍රියාපද මෙන්න මේකට මම සිංහලෙන් කියන්නව කියන්න මුලින්ම නාම විශේෂණ පද අහලා තියෙනවද අහලා තියෙනවා නාම විශේෂණ පද හරි අහලා නැති අයත් ඉන්නවා අහලා තියෙන අයත් ඉන්නවා හරි කමක් නැහැ නාම විශේෂණ පද කියන්නේ මොකක්ද නාම විශේෂණ පද වලට ඉංග්‍රීසි වලින් කියන නම තමයි මොකක්ද ඉංග්‍රීසි වලින් කියන නම කොබන්න දන්නා ඉන්නවනේ කියන බෑ අපි අහමු දන්නා ඉන්නවද කියලා yes කියන බෑ adjective yes නාම විශේෂණ පද වලට adjectives ඔන්න දන්න නැති අය ඉගෙන ගන්න නාම විශේෂණ පද කියලා ජාතියක් තියෙනවා මම විස්තර කරන්න මොනවද ඒ කියලා ඒකට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ adjectives හරි අපි දැන් ඉගෙන ගමු මොනවද මේ adjectives එහෙම නැත්නම් නාම විශේෂණ පද කියන්නේ මොනවද කියලා හරිද නාම විශේෂණ පද බලන්න මේ වචනේම තියෙනවා වචන තේරුම නාම විශේෂණ ඒ කියන්නේ නාම පදයක් විශේෂ කරලා පෙන්වන පද. එහෙම නැත්නම් නාම පදයක් විස්තර කරන පද. මොකක්ද මේ නාම පදයක් විස්තර කරනවා කියුවේ? ඒක මම කියලා දෙන්නම්. දැන් ගත්තොත් හිතන්න මම මේ පොත. අනේ.
මේක පෙන් එක. අපමණ පෙන්වද මේ පෙන් එක? හරි. දැන් මම දන්නවා මේක නවුන් එකක්. පෙන් කියන්නේ නවුන් නේද? පෙන් කියන්නේ නම පදයක්. පෑන කිව්වහම. මේක ළමයි හැබැයි අපිට නිකම්ම පෙන් එකක් කියන්න නැතුව මේක කොහොමද පොඩ විස්තර කරලා කියන්න පුළුවන් කොහොමද? අපිට කියනවා blue pen නේ? blue pen. එතකොට බලන්න ළමයි අර blue කියන වචනේ මොකක්ද වෙලා තියෙන්නේ? අර pen මේ pen එක විස්තර වෙලා නේද? මේ pen කියන නාම පදේ විස්තර වෙලා තියෙනවා අර blue කියන වචනේ. අන්න එතකොට මේ නාම පදයක් විස්තර කරන්න පුළුවන් වචන තමයි අපි නාම විශේෂණ පද. එහෙමද නැත්නම් adjectives කියලා ගන්න. දැන් අර කෙනා blue කියන එක තමයි adjective එක. තේරුණාද? අපි තව උදාහරණයක් ගත්තොත් එකගමු. This is a book, right? මේ පොත. අපිට මේක නිකම්ම පොතක් කියන්න නැතුව කියන්න පුළුවන් small book. එදිකර මොකක්ද adjective එක? book කියන නාම පදේ විස්තර කරලා තියෙන පදේ තමයි small. small කියන්නේ නාම විශේෂණ පදයක්. adjective එකක්. අපි මොනවා හරි දෙයක් කොහේ හරි තැනක් හෝ කව හරි කෙනෙක් මොනවාම හරි නාම පද විස්තර කරන්න පුළුවන් වචන. උදාහරණයක් ගත්ත දැන් අපි ගත්ත dog. dog බල්ලා. dog කිව්වහම ඒක නාම පදයක්. හරිද? අපිට dog කොහොමද විස්තර කරන්න පුළුවන්? ඔයගොල්ලන්ගේ දරින dog වල විස්තර කරන්න කිව්වොත් කොහොමද කියන්නේ? cute dog. beautiful dog. cute. බලන්න මේ cute dog කිව්වොත් බලන්න cute කියලා කියන්නේ dog ව විස්තර කරන පදේ. ඒ කියන්නේ adjective එක. තේරුණාද? තව අපිට girl දැන් හිතන්න girl. යනු ළමයා කිව්වම ඒක නාම පදයක් නේද? girl කෙනෙක් ව විස්තර කරන්න පුළුවන් පද මොනවද? ඔයගොල්ලෝ කැමති පදයක් විස්තර කරන්න පුළුවන්. කැමති පදයක්. beautiful girl, pretty girl, ugly girl. ඕන දෙයක්. beautiful. b e a u t i f u l beautiful. තව මොනවද අපි කියන්නේ? tall, short, ugly, beautiful, pretty, kind. ඒ වගේ ඕන වචනයක් අපිට යොදා ගන්න පුළුවන් මෙන්න මේ adjectives යටතේ. adjective එකක් කියන්නේ නාම විශේෂණ පද. tall, good, වගේ ඕනම පදයක්. හරි. අපිට කියන්න මේක තේරුණාද කියලා. හරි. තේරුණාද නැද්ද කියන්න? තේරුණා. තේරුණා. හරි. ඔන්න දැන් nouns verb adjectives අපි ඔන්න දැන් word classes හතරෙන් තුනක් ඉගෙන ගත්තා. සිංහලෙන් කිව්වොත් අපිට දැන් word classes හතරෙන් තුන මොනවද? නාම පද, ක්‍රියාපද සහ නාම විශේෂණ පද. ඉංග්‍රීසි වලින් කිව්වොත් nouns, verbs, adjectives. ඔන්න අන්තිම එක. නාම පද, ක්‍රියාපද, නාම විශේෂණ පද. ඔන්න අන්තිම එක ළමයි ක්‍රියා විශේෂණ පද. අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා adverbs කියලා. හරි. ක්‍රියා විශේෂණ පද. adverbs මොකක්ද මේ ක්‍රියා විශේෂණ පදයක් කියුවේ නාම විශේෂණ පද කියන්නේ මොකක්ද ළමයි නාම පදයක් විස්තර කරන පද එහෙනම් ක්‍රියා විශේෂණ පද කියන්නේ ක්‍රියා පදයක් විස්තර කරන පද නේද හරි ක්‍රියා පදයක් විස්තර කරන පද අපි මොනවද ක්‍රියා පදයක් විස්තර කරන පද ගන්න පුළුවන් අපි උදාහරණයක් ගත්තොත් run දුවනවා අපි කියනවා run දුවනවා කියන එක අපි නිකම් කියනවා අපි කියමු slowly හිමීට දුවනවා slowly power cry අඬනවා අඬනවා කියන එක අපි කියන්න පුළුවන් හයියෙන් අඬනවා loudly loudly quickly ඉක්මනින් quickly ඉක්මනින් යනවා මෙන්න මේ වගේ වචන අපි ගන්න පුළුවන් happily happy නෙමෙයි happily
happy කියන එක ගන්න බෑ happy කියන්නේ adjective එකක් happily කිව්වොත් ඒක adverb එකක් මේ වගේ අපිට adverbs කියන්න පුළුවන් මට කියන්න දැන් මම will unmute you තේරුණාද නැද්ද තේරුණා තේරුණා මැඩම් තේරුණා මැඩම් sometimes I can't unmute. Because teacher, I think that's your problem, right? Because mom, then unmute all them, ne? Somehow, well, what do you think? Like, what kind of question? Okay, thank you, teacher. Okay. Thank you, teacher. Okay. Hari, lamai. Then me, ani ke theru naane. Orne denga pe word classes hathan denga hamate karane ba. There are four word classes. Hari, orne the mang agalagan question hanna yanne. How many word classes are there? Four word classes. What are the four word classes? Nouns, verbs, adjectives and adverbs. Hari. Then medical mind therunane then all a word class and kill a topic kicker yagena. Minna mehema eka kliyaga known. There are four word classes. Word classes kill a topic kicker yuwa. There are four word classes kiyala liwwa. ඊට පස්සේ ළම මේක grammar පැත්තේ ලියන්නේ. මෙන්න මේ ටික ලියාගන්න. මේකෙදි ළමයි ඔයාලා මේ දීලා තියෙන උදාහරණ ලියනවා. තමන් උදාහරණ පහක්. නෙමෙයි තමන් උදාහරණ දෙකක් ලියන්න. මේකේ මේ ටික ලියනවා තමන් උදාහරණ දෙකක්. මේකෙත් මේ ටික ලියනවා තමන් උදාහරණ දෙකක්. මේකෙත් මේ ටික ලියනවා තමන් උදාහරණ දෙක. හැමෝම ලියන්න. ඉක්මන්. කරන් බල. Hari, I didn't understand your question. Mukadda ka prashne? Yes, lamai api meka kalinut poddak kara then man kiyanne me tika liyagena ola taniyen udaharana liyan den aluthin parna hitiya. Okay, Lakshika. Grammar pathela mai. Teacher Lee. Hello, Harry. මඩෝග ප්‍රශ්න තේරුන්නේ එහෙම වචනයක් එහෙම ඇඩ්වර්බ් එකක් නෑ ටීචර් ලී කියලා අපි යූස් කරන්නේ හැ इन्हानी पहाग देना है मम्मी व्रत करने वाले इन्हानी पहाई देने है मम्मी व्रत करने वाले
තේරුණා නේද හැමෝටම chat එකේ දාන්න බලන්න ළම මෙතන අකුර පේන්නේ නැහැ නේද මේ ලයිට් එකේ හින්දා එතන තියෙන ළමයි classes කියලා classes c l a s s e s එක තියෙන ළමයි එතන තියෙන word classes කියලා topic එක මෙතන there are four word classes කියලා මේක ලියලා හරි කට්ටිය ලියලා ඉවරයි මං හිතන්නේ අපි බලමු දාලා තියෙන උත්තර nouns bicycle yes තව nouns දාලා දෙනවා සීගිරිය ශ්‍රී ලංකා very good සතීෂ් ඔඩ තේරුණේ නැද්ද nouns yes තේරුණා ආ okay okay deliver නැහැ කියලාද කිව්වේ ළමයි කලින් නෝට්ස් ගෲප් එකට දාන කියන්නේ ළමයි ඔයගොල්ලන්ට පුළුවන් ළමයි වෙබ්සයිට් එකෙන් කලින් අපේ ක්ලාසස් බලන්න. ඉතින් ළමයි ඔයගොල්ලන්ට ඒකෙන් තමයි නෝට් එක හදාගන්න වෙන්නේ. කලින් වෙබ්සයිට් එකේට ඔයගොල්ලෝ ලියාපදිංචි වෙන්න ඕනේ. මම හිතන්නේ ඔයගොල්ලෝගේ පී එක ගෙවුවාට පස්සේ ඔයාලට අංකයක් හම්බ වෙනවා. ඒ අංකය දාලා එහෙම ඔයගොල්ලෝ ලියාපදිංචි වෙන්න තියෙන්නේ. වෙබ්සයිට් එකේ ළමයි ඔයගොල්ලන්ට ක්ලාසස් වල රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්. ඕකේ. එහෙම පරණ ක්ලාසස් වල රෙකෝඩින්ග්ස් ඕන කෙනෙක් ඉන්නවනම් ළමයි එහෙම ඒව අරගෙන බලන්න ඕකේ උගන්වනවා කියන්නේ ළමයි teach t e a c h t e a c h teach හදින් t e a c h nouns string commonly anushi pencil good ළමයි verbs එක කොහොමද ලියන්නේ හැම එකටම උදාහරණ ලියන්න බලන්න verbs ආ jump cry වෙබ්සයිට් එක නැත්නම් ළමයි අර iLearning college app එක තියෙනවා ඔයගොල්ලෝ app එක download කරගන්න වෙබ්සයිට් එක www.ilearning ළමයි අර දිනසාර එකේ තිබ්බ නේද iLearning එකේ මේක ඉන්න මල් මෙදි www.ilearning.lk ළමයි ලියාපදිංචි වෙච්ච හැමෝටම මං හිතන්නේ දුන්නා app එක download කරගන්න කියලා කිව්වා හැමෝම ගිනුම සක්‍රිය නැහැ කියනවා පුතේ ඒක නම් ආයතනයෙන් මේ සම්බන්ධ කරගන්න වෙයි ඔයගොල්ලෝ fee එක pay කරලා register වෙලා තියෙනවා නම් ගිනුම සක්‍රිය කරනවා එහෙම වුණොත් මොකක් හරි technical issue එකක් වගේ තියෙනවා නම් පොඩ්ඩක් ආයතනය සම්බන්ධ කරගන්න ඕකේ ඉතින් हरी हरी मतलब आगे मेरे पास ही तेरे ने adjective big good good लिया पदेंचे ने लामाई ओगल वेबसाइट एक ने अन्य के थी है ना वह शिष्य ने मैं ओगल लामाई YouTube वीडियो का मांगे तो ने मैं iLearning कॉलेज की YouTube वीडियो के तीबल लिया पदेंचे ने मैं दी है මං හිතන්නේ මම පොඩක් ආයතනෙට කියන්න ළමයි ආයතනෙක ඔයගොල්ලන් දැනුම් දෙයි app එක න download කරගන්න කියලා එහෙම හැමෝටම link දාලා තිබ්බා app එක download කරගෙන ඔයගොල්ලන්ට ශිෂ්‍ය අංකයක් දෙනවා ළමයි fee එක pay කරාම ඔයගොල්ලෝ register කරගත්තට පස්සේ ඔයගොල්ලෝගේ registration අංකෙත් එක යන්න සමහර වෙලාවට ළමයි සක්‍රිය වෙලා නැහැ කියන්නේ ඔයගොල්ලෝ මේ මාසෙට register වෙලා නැද්ද දන්නේ නැහැ ඉතින් පොඩ්ඩක් ඒවා මේ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා
තමයි බලන්න වෙන්නේ පුතේ. හරි නේද ළමයි? Adverbs slowly lovely කියන එක ළමයි adverb එකක් නෙමෙයි ආදරණීය කිව්වම ඒකේ ඉන්නේ adjective එකක් යටතට slowly කියන්නේ හිමීට ඒක එනවා adverb එකක් යටතට sad ගන්න පුළුවන් instant ළමයි adverb සෙරෙන්නේ නැහැ කියලා කියනවා adverb එකක් කියන පුතේ ක්‍රියාපදයක් විස්තර කරන්න පුළුවන් දේවල් දැන් මම කිව්වොත් නාද ක්‍රියාපදයක් අඬනවා අඬනවා කියන ක්‍රියාපදය අපිට නිකම්ම අඬනවා කියන නැතුව මට කියන්න පුළුවන් හයියෙන් අඬනවා හයියෙන් කියන්නේ කියනවා ළමයි loudly තව හිමීට දුවනවා slow නෙමෙයි slow කියන්නේ හිමි slow කියන්නේ වේගය අඩු slow train slow කියන එක adjective එක හිමීට කිව්වම ළමයි slowly quick කියන්නේ ළමයි ඉක්මන quickly කියන්නේ ඉක්මනින් happy කිව්ව සතුට happily කිව්ව සතුටින් අපි කියන්න පුළුවන් එයා සතුටින් කනවා he is happily තේරුණාද sadly he is going sadly ඒ වගේ තේරුණාද නැද්ද ගණේෂා තේරුණාද දැන් එසදු පන්ති වෙලාව මොන ලෝකද යන්නේ කුඩුවට දුගන්නුනේ අපි ආ එසදු එසදු ක්ලාස් එක වෙලාව කොහෙද යන්නේ sadly hari lamai ganesha sadly ekka hari hari api den yawuda ilanga kaleda medika okoma okoma clear neda therenath lamai innada sadly hari ganesha esandu class ekala kohada yanne ay esandu medhe පාස් කරලා කොහෙද යන්නේ? නෑ වතුර ටික. හ්ම් හ්ම්. හරි. අපි දැන් යමු අපේ ඉතුරු කැලේට. ඔන්න දැන් අපි ගිය සතිය ගන්න ටිකක්. කෙක්ක දැන් අද ඉස්සරහ කාලේට යන්නයි හදන්නේ. ඔන්න ළමයි. අපි දැන් මුලින්ම ඉගෙන ගමු. අපි නවුන්ස් කියවම නාම පද. verbs ළමයි verbs අපේ ලේසියෙන් ළමයි අපි කැලි දෙකකට වෙන් කර ගන්නවා ඔන්න හොඳට මතක තියාගන්න verbs verbs කියන්නේ જાතිය කැලි දෙකකට වෙන් කර ගන්නවා අපි අපේ ලේසියට verbs verbs ඉංග්‍රීසි භාෂාවේ verbs වර්ග දෙකක් තියෙනවා ඒ කියන්නේ ක්‍රියාපද කොටස් දෙකකට බෙදෙනවා ඔන්න අපි ගිය සතියේ එක කොටසක් ඉගෙන ගත්තා මේ කොටස් දෙක තමයි ළමයි එකක් regular verbs කියලා එකක් බෙදෙනවා අනිත් එක ළමයි අපි කියනවා ඒකට irregular verbs regular verbs and irregular verbs එම ගණන මොනවද මේවා කියන්නේ ළමයි අපි ඕනම verb එකක් ගැන කතා කරද්දී ඒකේ tenses ඒකේ forms තුනක් කතා කරනවා එකක් තමයි ඒ tense එක present tense එකෙන් මේක මං කියලා දුන්න ළමයි මේක මං revision එකක් යන්නේ අද අපේ කැලරට එන්න මොකද මේකේ revision මේ ටික මුල ටික මතක නැතුව අද පාඩම කරලා වැඩක් නැහැ ළමයි regular verbs and irregular verbs ඕනම verb එකක් අපි කතා කරනවා present tense form එක past tense form එක සහ past participle form එක
ඔන්න දැන් ළමයි මේක පොඩ්ඩක් දැන් ඉගෙන ගන්න විතරක් මදි ඔයාලා දැන් මේව පාඩම් කරගන්න ඕන හොඳද අපිට ක්‍රියාපදයක් දුන්නාම ළමයි අපි දැනගෙන ඉන්න ඕනේ ඒ ක්‍රියාපදයේ present tense වර්තමාන කාලය past tense අතීත කාලය සහ past participle කියන forms තුනම කොහොමද කියලා මම උදාහරණයක් එක්ක උගන්වන්නම් අපිට ඔන්න verb එකක් දුන්නාම අපි මේව දැනගෙන ඉන්න ඕනේ ළමයි මොකද අපි ඉස්සරහට tenses ඉගෙන ගද්දී මේවා අපිට ගොඩාක් ඕනේ වෙනවා present tense අපිට normal වර්තමාන කාලෙ ඉඳලා form එක ඊට පස්සේ ek verb එක අතීත කාල past tense උනහම සහ past participle උනහම කොහොමද කියන එක අපි ඉගෙන ගන්න ඕනේ ඔන්න මම දැන් මෙතන පුංචි උදාහරණයක් කරනවා හරිද අපි ගත්තොත් ක්‍රියාපදයක් කියන බන් මොකද play සෙල්ලම් කරනවා play අපේ ඒකේ past tense අපි ඒක අතීත කාලේ කොහොමද කියන්නේ සෙල්ලම් කළා played past participle සෙල්ලම් කරලා තියෙනවා ඒක කියන්නේ තමයි past participle එකත් played ම තමයි දැන් මේක පාඩම් කරගන්න ඕනේ දේවල් හොඳද verbs තව උදාහරණ වල දන්න ටිකක් මම මේ දන්න දෙක තුනක් කරලා මම ඔයාලට අයිඩියා එක කියලා දෙන්නම් මේක තව ඔයගොල්ලෝ දන්න ක්‍රියාපදයක් කියන්නේ eat කනවා කනවට අපි කියනවා ළමයි eat කියලා අතීත කාලේ past tense එක මොකක්ද කනවා කියන එකේ ate ate කියන්නේ කෑවා past participle එක ඔන්න හැමෝම මතක තියාගන්න eaten e a t e n දැන් මම කිව්වා මේව කටපාඩම් කරන්න ඕනේ දේවල් හරිද මොකද ඉංග්‍රීසි භාෂාව ගොඩාක් වචන තියෙනවා ඉතින් අපි මේ වචන වචනයක් දුන්නා මේක past tense එකයි past participle එකයි දැනගෙන ඉන්න ඕන ඔන්න තව එකක් play 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 eat eaten තව cook cook කියන්නේ මොකක්ද දුයනවා past tense cooked past participle cookma තමයි හරි මම දැන් ළමයින්ට පුංචි ටේබල් එකක් දෙනවා මම මෙහෙම present tense එකක් දෙනවා present tense verbs ටික ඔයාලා past tense එකයි past participle එකයි ලියන්න ඕනේ පුළුවන්ද බැයිද සුටි ඇක්ටිවිටි එකක් දැන් කට්ටිය දැනගෙන ඉන්න පුළුවන් නැදන ඉන්න පුළුවන් it's okay මම සුටි ඇක්ටිවිටි එකක් හැමෝටම දෙන්න පුළුවන්ද අපි කරමු මම මෙතන ටේබල් එක ලියන්නම් ඕකේ ඔන්න අද අපි කරන ඇක්ටිවිටි එකක් තුන්සි අද දවසේ ඇක්ටිවිටි 1 ඕකේ පේනවද නෑනේ හරි පේනවනේ හරි ඔන්න මම ටේබල් එක අඳිනවා මයුමි past participle past tense ඒවා අපි කටපාඩම් කරන්න ඕන දෙවල් අපි verb එකක් දුන්නහම ඒකේ forms තුනක් තියෙනවා verb එකේ හරිද verb එක present tense past tense past participle කියන forms තුනම අපි දැනගෙන ඉන්න ඕනේ මයුමි එතකොට අපි tenses වලදී සමහර වෙලාවට අපි past tense form එක use කරනවා තවත් සමහර වෙලාවට past participle form එක use කරනවා එතකොට අපි ඒවා පාඩම් කරගෙන ඉන්න ඕනේ මේ verb එකට නම් past tense එක මේක past participle එක මේක කියලා මේක මයුමි past participle එක කියලා අපිට වෙනම මේ ගන්න method එකක් නැහැ අපි ඒක පාඩම් කරලා තමයි ඉගෙන ගන්න ඕනේ තේරෙනවද මයුමි
හරි මම මෙතන ලියන්න ළමයි කලි පැනල ලියන එක පැහැදිලි Mayumi okay make a present tense make a past tense make a past participle hard one demo machan tikak da ogle tanne vidiyata liyanna it's okay ah me tika gana palin kamanna man chudi vachan tikak denna wasana penna ad lamai ah bodha vela den hari neda Sashin, mukadde ne kiyala tiyenne? හරි ළමයි මම ඔයාලට දෙන්නම් 5 minutes yes 5 minutes නම් මේකට ඕනෙත් නැහැ කරන්න බලන්න I will give you 5 minutes make කරන්න බලන්න ළමයි කීවෙනි පිටුවද කියලා අහන්නේ මම මේ ඇක්ටිවිටි එක ඔයගොල්ලෝ කැමති පිටුවක ලියාගන්න ග්‍රැමර් පැත්තේ දැන් ළමයි බෝඩ් එක පේනව නේද හරි ළමයි ඔයාලා දන්න විදිහට මේක ලියන්න අපි මම මේ ඔයාලගේ පොඩ්ඩක් කොහොමද ඔයගොල්ලන්ගේ දැනුම මට්ටම කියලා බලන්න තමයි මේ ඇක්ටිවිටි එක දුන්නේ අපි ඊට පස්සේ මේව ගැන ඉගෙන ගමු හරි කරන් බල තරෙන්දි තේරුණාද තුන්වෙනි වගුවේ තියෙන ළමයි past participle කියලා past past participle
පැහැදිලි නේද? Is it okay now? පුතේ pupils book එකේ තියෙන එකක් නෙමෙයි මේ ඇක්ටිවිටි එක මම දුන්න එක. pupils book එකේ තියෙන ඇක්ටිවිටි එකක් නෙමෙයි. මයුමි මේ ඇක්ටිවිටි එක මම දුන්න ඇක්ටිවිටි එක ඒක තමයි ඇක්ටිවිටි 1 කියලා කිව්වේ. ask කියන්නේ අහනවා කියන එක. A very good. Samaharu answers Sudhal Tiyanava. Very good. Ganesha, mukadu therennathi. Ah, meka lamai then oggala mehi karala tiyana puluwan nathi wenna puluwan. Man nikan oggalange kohomada danuma kiyala balanna samaya me activity ekak dunne meka stress wenna epa kaata hari amaruwi nan. Api meka discuss karanawa lamai. Meka me ඔබලු කඩපාඩම් කරගන්න ඕන එකක් ඔගොල්ලෝ දන්නවද කියලා බලන්නයි මම මේ කෝලෙට කලින් කරන්න දුන්නේ හරිද දන්නේ නැත්නම් කවුරුත් දුක් වෙන්න එපා මේක මම ඔයාලගේ නොලෙජ් එක බලන්න දුන්න වගුවක් තේරුණාද ගණේෂා Tamanට පුළුවන් දේවල් තියෙනවා කරන්න අනිත් ඒවා අපි ඩිස්කස් කරමු මේවා ඔයාලා කඩපාඩම් කරගන්න ඕනේ දේවල් හරිද ගණේෂා මම ඔගොල්ලන්ට අර වර්බ්ස් කියලා උගන්වන්න මේ වගුව පොඩ්ඩක් දුන්නේ එතකොට තේරුම් කරන්න ලේසි හින්දා හරිද ගණේෂා මම තවිනාඩි දෙකක් දෙන්නම් හැමෝම නිකන් තමන්ට හිතන වචන දාන්නකෝ ළමයි ඔයාලට ක්ලාසික රෙකෝඩින්ග්ස් මං හිතන විදියට අදම දානවා ළමයි. ඒක චුට්ටක් වෙබ්සයිට් එකෙන් බලන්න. හරිෂි. තවිනාඩි දෙකයි දෙන්නේ. तब एक विनाडी आई रिकॉर्डिंग का गाना पुलवान लमाई आ इंस्टीट्यूट के लिए आप अधिनिचे हम औरते महाराज ओगल्लों टा पीए के गेवड़े पास से ओगल्लों वा मई मासरा गालो लिए आप अधिनिचे कर गाने वाई तो कोटा मई मासरा गार एवो वाले टो एक लॉग वेला मई उटना very good ganesh ke answers kon peena samahara waradi tiyena but it's okay api balamu hari onna man dan ek ek kenawa unmute karana esandu onna mulima mata peena ekila thama esandu re sanchara gen esandu can you unmute yes madam hari mata gen mata right eke past tense ekai past participle ekai mulima gen past tense ekai wrote akuru W R O T E. Yes, W R O T E. Wrote. Samay. Right. Okay. Past tense. Past participle. Mukhakde sandu. Written. Mukhakde. Written. W. Yes. Written. W R I T T E A N. W R I double T E N. Written. Write. Wrote, written. Very good. Thank you, Esandu. Very good.
ඔන්න හැමෝම දැන් දන්න තියා ඉන්නවනම් right එකේ forms වල මතක තියාගන්න wrote written right wrote written present tense right past tense wrote past participle එක ඇහුවොත් written very good ඔන්න තව එක්කෙනකින් අපි හමු Lekshika can you unmute yes madam okay tell me what is the past tense form a past participle form of the word dance dance එක past dance අකුරු D A N C E D D A N C E D dance very good ළමයි dance එකේ past tense එක danced past participle මොකක්ද Lekshika danced danced මතමයි D A N C E D very good thank you ඔන්න දැන් දන්නේ නැති අය මේව කඩපාඩම් කරගන්න ඕනේ දේවල් හරි අපි ඊළඟ එක අහමු ප්ලේ එක අපි අහමු ඊළඟට රිසන් කරන් ඉන්නවා මට පේනවා ගණේෂා ඉරක් කීකෝ මම සෙන්ටස් දෙවල teacher yes play played අකුරු p l a y e d yes word එක හරි ඒක හැබැයි ගණේෂා ප්‍රොනවුන්ස් කරන්නේ played කියලා තේරුණාද played played past participle එක played ඒකත් played ම තමයි very good okay very good thank you play කියලා මම ඔන්න දැන් දන්නේ අයගෙන ගන්න past tense එක played past participle උත් played මයි ඊට පස්සේ රෙසන් කරන් ඉන්න එක්කෙනා මට පෙන්නන්නේ තේනුමි yes තේනුමි can you unmute yes madam ask කේ past tense මොකක්ද ask කියන්නේ අහනවා asked අකුරු a s k e d very good ask ke past tense lamai asked past participle mokakda ask ekat ask ma dama ekat ask ma dama very good onna den dannathi aye mewa padan karaganna one begin api begin ekak ahamu resend karagena inna ayage mata pennanna ilagada vinujiva vinuji can you unmute Vinuji, can you unmute? Oh, right. Apit kao balamu. D A Amind Dana Amind. Ah, yes. Vinuji, de pola. Yes, Vinuji. Begin neka. No, begin. Yes, teacher, I can hear you. Okay. Vinuji, begin neke. Past tense ka past participle ekai Vinuji aw lag vera man hitanne but it's okay we cannot hear you begin begin thank you me apita ehenne Vinuji aw begin begin began ඔන්න ළමයි begin එකේ past tense එක began past participle මොකක්ද Vinuji Vinuji මට හොයාගන්න ඉදිහක් නැහැ Amindana ඕ Amindana මොකක්ද නම 2737 miss yes what's your name පුතා Amindana. Amindana. Okay. මට කියන්නේ begin එකේ past tense Vinuji කිව්වා අපිට යාගේ connection problem එකක් නැහැ හොන්නේ. ඔය මට කියන්නේ past participle මොකක්ද කියලා? Began. Okay. හරි. Began. Very good. Began කියන්නේ past tense එක. හැබැයි past participle එක උත්තේ begun. B E G U N begun
begin, began, and begun. Begun tamai past participle ek. G U N. Dance ke past tense vachana hatina danced. D A N C E D. Onne ilagika come. Api ek ahamu. Esan karang innay balamu. Dilushi, can you unmute? Yes, teacher. Come make a past tense. Come on, come the. Came. C A M E. Came. Past participle. Come on, come the. Come. Very good. And have a moment. Come make a past participle. Come. But come. Have a past tense. Came. Very good. Thank you. ඊට පස්සේ අපි අහමු ඊළඟ එක හස්නා can you unmute හස්නා no right අපි තව අහමු එසන් කරන් ඉන්න අය ගියා මයුමි මයුමි Yes, can madam. Yes. Run ke past tense ekai past participle ekai. Ran. Run ke past tense ka ran. Very good. Past participle mokakda? Ran. No. Thank you. Run ke past tense ran. Very good. Habai puthe run ke past participle run ma tamai. මට කියන්නේ මේ ටික තේරුණාද නැද්ද ළමයින්ට යහමු අවිල අන්මියුට් වෙනවා තේරුණාද නැද්ද Who's that? What's the question? Who's that? Ane kawde? Question ka kahan hai the kawde? Tumhein chatte ke daan mein toh agan karna kawde question ka kahan hai the? Hare, lamma de apne thava words karna wa? හරි ළමයි ඔන්න දැන් අපි මේකෙන් තමයි මගේ පාඩම අද කියලා දෙන්නේ යන්න බලන්න ළමයි දැන් අපි සමහර වචන ගත්තාම right කියන වචන ගත්තා past tense එක wrote past participle written හැබැයි මම dance කියන වචෙන් dance මේකත් dance play played played බලන්න මෙන්න මේ සමහර වචන මෙන්න මේ dance කියන වචන හැම බලන්න ඒක ළමයි බලන්න past tense එකයි past participle එකයි හැදිලා තියෙන්නේ මේ dance කියන වචනෙටම මේ dance කියන වචනෙටම පිටිපස්සෙන් d එකතු වෙලා නේද දැක්කද past tense එකයි past participle එකයි d විතරයි d අගට d එකතු වෙලා තමයි past tense එකයි past participle එකයි හැදිලා තියෙන්නේ මේ present tense වචනෙටම අගට d එකතු වෙලා ask මේක බලන්න ask එකේ ed එකතු වෙලා පිටිපස්සේ ed එකතු වෙලා තමයි past tense එකයි past participle එකයි ඇදලා තියෙන්නේ play ගත්තොත් ඒත් ed එකතු වෙලා දැක්කද present tense verb එකටම පිටිපස්සේ ed එකතු වෙලා past tense එකයි past participle එකයි ඇදලා තියෙනවා හැබැයි මේ වගේ වචන වල එහෙමද right මේක රෝට් වෙනම වචනයක් මේක රීඩ් තව වචන මේක බලුවොත් රන් මේක රන් දෙන්නේ මේනේ රෑන්
run. Maybe ed එක කියලා නැහැ. හැබැයි සමහර වචන තියෙනවා. අපේ present tense දීලා තියෙන වචනෙට present tense ක්‍රියාපදයේ පිටිපස්සට අගට be hari. ed hari එකතු වෙලා තමයි ළමයි past tense එකයි past participle එකයි හැදෙන්නේ. අන්න ඒ වගේ verbs. මොන වගේ verbsද? මොන වගේ verbsද? මොකක් හරි verb එකක් තියෙනවා නම් ඒකේ පිටිපස්සට d හෝ ed එකතු කරලා අපිට past tense එකයි past participle එකයි හදාගන්න පුළුවන් වචන. අන්න ඒ වගේ වචන වලට අපි කියනවා නම regular verbs කියලා. Yes, drink කියන්නේ කේ past tense තහින drank. Very good. Right. දැන් මෙතන බලන්න dance danced වෙලා තියෙන්නේ කොහොමද පිටිපස්සට d එකතු වෙලා. Dance කියලාම ලියුවා අපි පිටිපස්සට d එකතු කරලා past tense එක හදාගත්තා. ඉතින් ළමයි මොකක් හරි වචනයක් තියෙනවා නම් ඒ වචනේ present tense එකට d හෝ ed එකතු කරලා past tense and past participle හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ වචන වලට ඒ වගේ ක්‍රියාපද වලට අපි කියනවා regular verbs කියලා. තේරුණාද? ඔන්න අපි දැන් අර අපේ ඉගෙන ගත්ත එක එකක් තමයි regular verbs. Verbs වර්ග දෙකක් එකක් regular verbs. Regular verbs. Regular verb එකක් කියන්නේ මොකක්ද? D hari ed hari එකතු වෙලා past participle එකද? Dance danced danced. Regular verb කියන්නේ d හෝ ed හරි එකතු වෙලා present tense for verb එකක් තියෙනවා අපිට දීලා තියෙන ක්‍රියාපදයේ වර්තමාන කාල ක්‍රියාපදයට පිටිපස්සට d හරි එහෙම නැත්නම් ed හරි එකතු කරලා past tense form එකයි past participle form එකයි හදාගන්න පුළුවන් නම් අපි අන්න ඒ ජාතිය verbs වලට කියනවා ළමයි regular verbs කියලා. Regular verbs. Regular verbs. D O E D. E D is added at the end of the present tense for to make past tense and past participle forms. මොකද මම මේ බෝඩ් එකේ ලියුවේ regular verbs කියලා මම පුංචි definition එකක් දුන්නා. මොකක් දීලා තියෙන්නේ? D O E D. D O E D is added එකතු කරනවා at the end of the present tense form. Present tense form එකේ අගට to make හදන්න past tense past participle හදන්න. බෝඩ් එක පැහැදිලි නැද්ද? Okay. It's okay. I will screenshot and type it. Pero ned. D O E D it's okay ළමයි බෝඩ් එක පැහැදිලි නැති අය මම ස්ක්‍රීන් එකේ ටයිප් කරන්නම් is added is
at the end of the sentence verb make past tense and past participle forms of the verb. ළමයි රෙගියුලර් වර්බ් කියලා ලියලා තරුවක් දාලා මෙන්න මේ දීලා තියෙන එක ලියා ගන්න. තේරුණාද? D O E D is added at the end of the present tense verb. D හරි E D හරි එකතු කරනවා present tense verb එකට to make past tense and past participle forms of the verb. ඒ verb එකේ past tense එකයි past participle එකයි හදා ගන්න. හරි. උදාහරණ තමයි මොනවද play ask begin ඒ වගේ ඒවා හරි අපි දැන් යමු ඊළඟ type එකට verb type එක ඔන්න regular verbs ඉගෙනනවා මම දැන් යන්නේ ළමයි අනිත් ටයිප් එකට verbs වර්ග දෙකක් කියලා කිව්වා regular verb අනිත් ටයිප් එක මොකද්ද irregular verbs කිව්වම නෝන්ද ළමයි මෙන්න මේ verbs නැතුව අර ed එකතු කළා present tense verb එකට verbs එහෙම එකතු කරන්න ඕනේ නැති දේවල් වලට අපි verbs වලට අපි කියනවා irregular verbs. සරලවම කිව්වොත් regular verbs ආරන්නේ ඉතුරු ටික ඔක්කොම අපි ගන්න irregular verbs අටතට. තේරුණාද? හරි උදාහරණයක් ගමු. දැන් මෙතන බලන්න මේ write, wrote, written. write, wrote, written. මේ write එකේ past tense එක හදලා තියෙන්නේ මේ verb එකට පිටිපස්සේ ed හරි d හරි එකතු කරලා තලාමයි එහෙමද හදලා තියෙන්නේ නෑනේ එහෙම නෙමෙයි එතකොට මේක මොකක්ද regular verb එකක්ද නැහැ regular verb එකක් නෙමෙයි නම් ඒක මොකක්ද irregular verb එකක් තේරුණාද නැද්ද දැන් තව මොකක්ද මේක මට කියන්නේ මේක regularද irregularද dance එක Is that regular or irregular? Can you unmute? Can you answer? Regular verb. Regular verb. Regular verb. Yes. एक बालाने dance के पीछे पास से ed एक तो वेला था माय sorry d एक तो वेला था माय past tense का ही past participle का है लगती है नहीं तो कोड एक regular. Yes, this is regular. Play. Play, played, played. Is that regular or irregular? What is it? Regular verbs. Regular verbs. Yes, regular verbs. Yes, played because regular. Ask because regular. Begin, began, begun. This is regular or irregular? Regular, the regular. Can Berman chat together? Yes. Eka irregular, eh? Begin nekade ed har d har eka tola dhiti pass tere past tense ka past participle ka hai dhiti ene. Nah. So this is irregular.
come came come ekath iragiyula run ran ranuth iragiyula then therunoth lama iragiyula verb ekak kiyanne mokakda kiyala hari mama irregular verb lama ay ogolla ilangata api kik liyagena irregular verbs kiyala mama liyanna one ekka share karanna irregular verbs ED is not added. D hari ED hari not added at the end of the verb. End of the verb. Present tense. Present tense ekata ED hari D hari ekathu wenne naha piti passe. To make past tense and past participle forms. Past tense and past participle forms of the करने बाला निकल लिया गया ළමයි දැන් දෙසැම්බර් ළඟ එනවනේ. දැන් ඔයගොල්ලෝ අලුත් පන්තියකට යන්න ලෑස්තිද? කොබලන අලුත් පන්තියකට යන්නද කැමති මේ පන්තියෙම ඉන්නද? ග්‍රේඩ් 6 වල මේ ඉන්නද ග්‍රේඩ් 7 වල ඉක්මනටම යන්නද කැමති ළමයි? කියන්න බෑන මට chat එකේ දාන්න. අලුත් පන්තියකට යන්න කැමති නැහැ. ग्रेड सेवन वाले आने दे उगलंगे एक मिनट टम ग्रेड सेवन पटांग आने दे नां ग्रेड सिक्स वाला इन्ने दे क्या मिला माय तो हम दे क्या मिली आ उगला कालक क्लास के लिए क्या मिली नहीं दे वो अभी एक मिनट टम दे उगलंगे सॉरी ग्रेड सेवन ने में उगल दें ग्रेड सेवन ने ग्रेड एट वाले नहीं दे ग्रेड एट तो सुना मैं ग्रेड एट वाले यानी क्या मिली दे काटती हम एक मिनट अरे अभी एक मिनट टम ग्रेड एट पटांग आने वा යන්නේ කැම්පින තියලා තියනවද? Yes 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 sorry sorry grade 7 ඉනං grade 8. හතර ශ්‍රේණි කැමති? මොනවද මේ? ළමයි මේ group එකට ළමයි කවුරු හරි group එකට එකතු වෙලා නැත්නම් group එකට add වෙලා නැති කවුරු හරි ඉන්නවා නම් මම මගේ number එක දාන්න board එකේ ළමයි මට පොඩ message එකක් දාන්න group එකේ නැහැ කියලා. එතකොට මම group එකේ link එක යවන්නම්. මේකට මමගේ number එක ළමයි WhatsApp message එකක් දාන්න. 0.78323.89.77. කවුරු හරි නැත්නම් group එකේ. Yes, ළමයි grade 8 මන් තමයි ඉංග්‍රීසි උගන්වන්නේ. ඔයාලට තේරෙනව නේද මම උගන්වන්නේ ඒවා? Yes, ළමයි WhatsApp group එකේ නැති ළමයි.
අද ජොයින් වෙච්ච අය කමක් නැහැ පොතේ WhatsApp group එකේ නැත්නම් මේ නම්බර් එකේ message එකක් දාන්න. Yes ළමයි දිගටම තියෙනවා ස්කූල් පටන් ගත්තා දිගටම classes තියෙනවා. අපේ 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම් classes තියෙනවා. ඒකට අමතරව ශිෂ්‍යත්ව පන්ති 3 4 5 තියෙනවා. ළමයි මේ class fees ගැන හල් තියෙනවා. Class fees ගැන දාලා තිබ්බා group එකේ. class fees ගැන කියනවනම් ළමයි ඕගලන්ට ඕගොල්ලෝ 7 වසරේ නේද? 7 වසරට විෂයන් 7ක්ම. ඔබලට විෂයන් 7ක්ම හම්බ වෙනවා ළමයි විෂයන් 7ටම ඔයාලට යන්නේ රුපියල් 1000ක මුදලක්. ඒ කියන්නේ එක විෂයක් 1000ක් නෙමෙයි 1000ක් ගෙවුවාම විෂයන් 7ටම ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. ඔව්. ඔන්ලයින් තමයි ළමයි තියන්නේ. ඊයක ළමයි විෂයන් 7ටම තමයි 1000. ඉතින් එතකොට එක විෂය සාමාන්‍ය ළමයි එක විෂයකටවත් රුපියල් 1000කට වඩා වැඩි මං හිතන්නේ සබ්ජෙක්ට්ස් නේද? අපේ විෂයන් 7ක්ම තමයි 1000ට දෙන්නේ. නම්බර් එක පැහැදිලි නේද? 0 7 8 323 89 74. අලුතෙන් ජොයින් වෙච්ච අය මගේ විෂයන් විතරක් නෙමෙයි, ඔයගොල්ලෝ ෆී එක ගෙවුවාම මේ මගේ විෂය විතරක් නෙමෙයි තව විෂයන් 6ක්ම හම්බ වෙනවා. රුපියල් 1000යි ෆී පන්ති ගාස්තුව. හැබැයි රුපියල් 1000ට ඔයගොල්ලෝ විෂයන් 6ක්ම හම්බ වෙනවා. ඉතින් මගේ විෂය විතරක් නෙමෙයි තව සිංහල හම්බ වෙනවා, විද්‍යාව හම්බ වෙනවා. ඒවටත් ළමයි සහභාගී වෙන්න. මගේ නම් එක පේන්නේ නැද්ද? මම මෙතන මේ channel එකේ දාන්න. හරි පුතිය. බිංදු 7 33 39 74. පේනව නේද? හරි. මම කියන දු ගන්න පුළුවන් පැහැදිලි වුණාද ළමයින්ට? ආ ළමයි දහම් පාසල් තියෙනවා. දහම් පාසලට ඔබ සහභාගී වෙන්න පුළුවන්. දහම් පාසලට මේ කිසිම අය කිරීමක් නැහැ. වලට සම්පූර්ණයෙන්ම නොමිනේ කරන සමාජ සත්කාරයක්. ඉතින් දහම් පාසල මම හිතන්නේ group එකට ළමයි දානවා link එක. ඔබලනම් පාසල් සහභාගී වෙන්න පුළුවන්. විෂයන් 6ක් නෙමෙයි ළමයි විෂයන් 7ක් හම්බ වෙන්නේ. මගේ කැපනහම තව විෂයන් 6ක් හම්බ වෙනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ සති දෙක නම් පොඩ්ඩක් අර ෆීස් ගෙවන්න කාලෙ දීලා තිබ්බ හින්දා ජොයින් වෙන්න දීලා තිබ්බ ළමයි. ඔව් මම හිතන්නේ ඔයගොල්ලෝ 10 වෙනිදා පෙරකන්ද කොහෙද ෆී එක ගෙවන්න කාලෙ දීලා තිබ්බා. හරි. ළමයි දැන් අද අපි තියරි පාර්ට්ස් ඉගෙන ගත්තානේ. ළමයි කේක විශ්වවිද්‍යාලයේ කේක ටීචර්ස්ලා උගන්වන්නේ සිංහල උගන්වන්නේ පහන්ස. එතකොට ගණිතය නෙමෙයි ඉතිහාසය රුමිනි මිස් බුද්ධ ආගම ශරණි මිස් ඒ වගේ එක එක ටීචර්ස් හෙට තියනවා ළමයි. හෙට ඔයගොල්ලන්ට 7 වසරේ 5 මාර්ක් වෙන සබ්ජෙක්ට් එකක් තමයි තියෙන්නේ. ඉංග්‍රීසි තියෙන්නේ හැමදාම සඳුදා 5 මාරේ ඉඳන් 7 වෙනකම්. හරිද? හරි ළමයි අපි අර මයිසෙල්ෆ් ගැන කතාවක් කරානේ සමහර නෑ අපේ ස්පීකින් ස්පෝකන් සයිඩ් එක පොඩ්ඩක් ඩෙවලොප් කරගන්න. කොබන්න අද මයිසෙල්ෆ් ගැන කතාව කරන්න කැමති කවුරු හරි ඉන්නවද? ආ එසද අතෝස්සන් ඉන්නවද? තව අය ඉන්නවද? ආ යස් අපි දෙන්නෙක් විතර chances දීලා බලමු. ඕකේ එසද you can unmute and talk. මයිසෙල්ෆ් good morning. යස් good එසද හැබැයි අද ඉඳන් අපි පොඩ්ඩක් පුරුදු වෙමු කොහොමද ස්පීච් එක පටන් ගන්න කියලා. Good evening everyone. So I am going to talk about Kiala myself. My name is Esanlu. I am 11 12 years old. My school is Dharmaraja College Kandy. I am in grade 7. My village is Gurugania. My country is Sri Lanka. My hobby is collecting stamps. My favorite subject is English. My father's name is Kumara. My father is an accountant. My mother's name is Padmini. My mother is a teacher.
I have a sister. She's name, her name is Mituli. She is 6 years old. I love myself so much. Thank you. Yes, very good, Yasandu. Myself කියන්නේ මොකක්ද ළමයි? තමන් ගැනම මම ගැනම තමයි විස්තර කරන්න තියෙන්නේ. දැන් ඔයාලා කවුද ඉසඳු විස්තර කරා එයා ගැන. තම හැමෝටම myself කියලා තමන් ගැන විස්තර කරන්න පුළුවන්. අපි බලමු අවින්දු රේස් හෑන්ඩ් කරන් ඉන්නවා. අවින්දු. Yes, කියන බලන්න. Good evening everyone. Today I'm tell about myself. My name is Avidu. I am 12 years old. I am in grade 7. My hometown is Polonnaruwa. My school is Polonnaruwa Royal Central College. My father's name is B.M. Jagat Sirivardhana. My father is businessman. My mother is housewife. I have one sister. I like to be a doctor at the future. Thank you. Very good. Lama Isandu and Avindu. Right? Isandu, mam chutta ko ag mistake ya matakone ka kiya na. Isandu, my father is a accountant. Ne me is an accountant pen na on. Avindu, my mother kiyala, my father is businessman neme, is a businessman. Eka vachana karanna one. Irregular. Pabasara irregular kiyala kiyanne or regular therunane. Regular kiyanne mokakda? Ape present tense verb ekata vartamana kala verb ekata pitipassata ed hari d hari ekathu karala past tense ekai past participle ekai hada gannawana api anne e wage jaatiye verbs wala kiwwa regular verbs kila irregular verbs kiwa lamai ema nathi ewa irregular verbs walata pitipassata d hari ed hari ekathu karala neme past tense ekai past participle ekai hadenne edukota ewe wachana wenas wenawa e wachana wenas wena widiya api paadam karanna one mo ekata method ekak ne ඒකට තමයි අපි මේ ටේබල්ස් එහෙම පාඩම් කරගන්න ඕනේ. අබස්සරා තේරුණාද දැන්? දැන් මේ ටික නම් පාඩම් කරගන්න. දැන් මෙතන තියෙන වචන 1 2 3 4 5 6 7 නේ. අපි ඉස්සරහට තව තව වචන ඉගෙන ගමු. තේරුණාද අබස්සරා? හරි ළමයි අපේ ටයිම් එක නම් ඉවරයි. අපි ඉස්සරහට ඉංග්‍රීසි වලින් ස්පෝකන් සයිඩ් එක මේ ග්‍රැමර් සයිඩ් එක ටෙක්ස්ට් බුක් ඒ වගේ දේවල් කවර් කරගෙන ඉස්සරහට යමු. හරි. ළමයි දැන් ගොඩක් අය කියන්න අහලා තියෙනවා ස්පීච් එක. හැබැයි ළමයි අපේ ටයිම් එක ඉවරයි. දැන් මීට් එක කට් වෙයි. මොකද මේ සූම් ලින්ක් එකෙන් මොකද තව ක්ලාසස් තියෙනවානේ. දැන් at 7 තව ක්ලාස් එකක් පටන් ගන්න. ඒකින්ද දැන් ක්ලාස් එක කට් වෙයි. අපි next week I හම්බ වෙමු ළමයි. next week අපි අලුත් පාඩමක් කරමු මේවත් අපි අලුත් verbs ඉගෙන ගමු එහෙනම් ළමයි හැමෝටම good night good night teacher good night teacher good night teacher